है। මෙම දිවි පූජාගය ඔබ වෙත ගෙනීමට හැකිවන්නේ ජායල වැලිගම්පිටියේ විසූ මහාචාර්ය දොස්තර ජයලත් ජයවර්ධන මැතිතුමා ස්වර්ගස්තව වසර 8ක් සපිරීම නිමිති කොට ඔහුගේ ආත්මයට දේවරාජ්‍යයේ සදා මොක්සුව පතන ආදරණීය මව දයාබර බිරිඳ දියණිය පුතු දොස්තර කවින්ද ජයවර්ධන ඇතුළු පවුලේ සැම විසින් දක්වන ලද බැතිපර දායකත්වයේ නිසාවෙන් සහ 2021 ජූනි මාස 13 වන දින මෙලොවින් සමුගෙන දෙවිපිය සමිඳුන්ගේ ආදර නිවහනේ සුවය සොයා ගිය කඳානී විසූ පියුමල් සංජීවන්ගේ ආත්මයට සදා ස්වර්ගීය සැපත ප්‍රාර්ථනා කර දෙවිඳුන් යදින ආදර බිරිඳ දිනුෂා පුතුන් ඖෂධ මදුෂ රණුක ඇතුළු පවුලේ සැම විසින් දක්වන ලද බැතිපරදායකත්වේ නිසාවෙනි ඉරුදින ශුද්ධ දිවි පූජායගය දේවත්ව වර්බුම් රූපවාහිනී දෙවමුදුරේ සිටගෙනන සජීවී විකාශය ගේද සුධාත්මයන්න්ගේද නාමයෙන් ආමෙන් අප ස්වාමින් වන ජේසු ක්‍රිස්තුස් වහන්සේගේ වර ප්‍රසාදයත් දෙවි පියාණන්ගේ ප්‍රේමයත් සුධාත්මයන්න්ගේ සහභාගීකමත් ඔබ සියල්ලන් සමග පවතිවා ඔබ සමගද පවතිවා මේ රුධින අපි එකිනෙකා වෙනුවෙන් යාඥා කරමු අද ස්වාමින් වහන්සේගේ පණිවිඩයේ දේව වචනේ
චණ්ඩ මාරුතය පිළිබඳවයි. අප ජීවිතවල මුහුණ දෙන අභියෝග ගැටලු අරබෝද ප්‍රශ්න මේ සියල්ලක්ම චණ්ඩ මාරුතයන්සේ සලකමු. ඒ චණ්ඩ මාරුත ඉදිරියේ ස්වාමින් වහන්සේ අපට දෙන පණිවිඩය කුමක්ද කියලා අද මේ දිව්‍ය ආගයේදී අපි ග්‍රහණය කරගනිමු. ඒ සඳහා ස්වාමින් වහන්සේගේ ආශිර්වාදය මග පෙන්වීම ඉල්ලමින් යාඥා කරන අතර අපි දෙනකිනකා අපගේ පහුසී කර උන්වහන්සේගේ කමාවායද යාඥා කරමු. සියලු බලති දෙවියන් වහන්සේටද සහෝදරවරුනි ඔබටද මා පව් කළ බව කියමි. සිතින් වචනෙන් ක්‍රියාවෙන් සහ අතපසු කිරීමෙන් බොහෝ පව් කළෙමි. ඒ මාගේ වර්ධින්ය මාගේ වර්ධින්ය මාගේ මහත් වර්ධින්ය. ඒ භාග්‍යවත් නිත්‍ය කානේ මරියතුමියද සිරිසර දූතයන් සහ ශුද්ධවන්තයන්ද මාගේ සහෝදරවරුනි ඔබද මා උදෙසා අපගේ ස්වාමීන් වන දෙවියන් වහන්සේට යාඥා කරන මෙන් අවනත වේලා සිටිමි. සියලු බලති දෙවියන් වහන්ස අප සියලු දෙනාගේ පව්කමා කර සදා ජීවනය කරා අපගෙන යන සේක්වා. ආමෙන්. ස්වාමිනී කරුණා කළ මැනව ස්වාමිනී කරුණා කළ මැනව ක්‍රිස්තුනි කරුණා කළ මැනව ක්‍රිස්තුනි කරුණා කළ මැනව ස්වාමිනී කරුණා කළ මැනව ස්වාමිනී කරුණා කළ මැනව ස්වර්ගයේ දෙවියන් වහන්සේට මහිමේ වේවා. මෙලෙවේ උන්වහන්සේගේ දයාව ලද්දනන් හට සාමය වේවා. දෙවි ස්වාමිනී ස්වර්ගයේ රජාණනි සියලු බලති දෙවි පියාණනි අපි ඔබ වහන්සේට ප්‍රශංසා කරමු. ඔබ වහන්සේගේ ගුණ වර්ණනා කරමු. ඔබ වහන්සේට වන්දනා කරමු. ඔබ වහන්සේගේ මහිමය ප්‍රකාශ කරමු. ඔබ වහන්සේගේ මහත් මහිමය නිසා ඔබ වහන්සේට ස්තුති කරමු. ඒකජනක පුත්‍රෝ ස්වාමිනි ජේසු ක්‍රිස්තුනි දෙවි ස්වාමිනි දේවාජ බාලකයාණනි ප්‍රියාණන්ගේ පුත්‍රයාණනි ලොවේ පව්හරණ ඔබ වහන්සේ අපට කරුණා කළ මැනව ලොවේ පව්හරණ ඔබ වහන්සේ අපගේ ඇදුම පිළිගත මැනව ප්‍රියාණන්ගේ දකුණු පසේ වැඩ සිටින ඔබ වහන්සේ අපට කරුණා කළ මැනව ශුද්ධාත්මයන් සමග දෙවිපියාණන්ගේ මහිමෙහි වැඩවසන්නා වූ ජේසු ක්‍රිස්තුනි එකම ශුද්ධෝතනන් වහන්සේ ඔබ වහන්සේය. එකම ස්වාමින් වහන්සේ ඔබ වහන්සේය. එකම පරමෝත්තමයාණන් වහන්සේ ඔබ වහන්සේය. ආමෙන්. අපි යාඥා කරමු. ලෝකාග්‍ර දෙවි ස්වාමිනී ඔබ වහන්සේ අභිමුව වැඳ වැටි නමස්කාර කරමින් ඔබ වහන්සේ අප සමග නිරතුරු වැඩ සිටින පියාණන් බව අපි විශ්වාස කරමු. මේ සසරෙහි ලත වෙන අපි ඔබ වහන්සේට පියාණනි කියා අමතන්නට ලැබීමේ භාග්‍යයෙන් උදම්ව ඔබ වහන්සේගේ ගිවිසුම කෙරෙහි අපගේ විශ්වාසය තබමු. ඔබ වහන්සේගේ ප්‍රේමය තුල අප හැම එකමුතු කර සාමයෙන් අප රැකගත මැනව මෙකිදී ඔබ හා ශුද්ධාත්මයන් සමග එකම දෙවියන්ව සදහටම වැඩ සිටින්නා වූද රජකම් කරන්නා වූද ඔබගේ පුත්‍රයාණන් හාපගේ ස්වාමින්ද වන ජේසු ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමෙන්. ජෝබ් තුමාගේ පොතෙන් උපුටාගත් කොටසකේ එවිට දෙවිදානෝ කුණාටුව මැදින් ජෝබ්ට මෙසේ පිළිතුරු දුන්සේක. පොළෝ ගැබින් මහා මුහුද බිහි වූ විට දොරටු වසා මුහුදු ජලය නැවැත්තුවේ කවරෙක්ද? මහා මුහුද වලාකුළු වලින් පළඳා අඳුර නැමැති සලුව පෙරෙව්වේ මමය. මුහුදේ මායිම් නියම කළේත් එහි දොර අගුල් තැබුවේත්
මමය මේ දක්වා එන්නේහිය මින් එහා නොයන්නේහිය නුඹේ එදිතර රලපතර මෙහි නවතින්නේයයි කියා කීවෙත් මමය දේව වචනය මෙසේය දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා අපගේ පිළිතුර සමිලානන්ගේ තිරපෙම සදාටම පවත්නේ සමිලානන්ගේ තිරපෙම සදාටම පවත්නේ ජීවිකාව සඳහා වෙළඳාම් කරති ඕ සමිඳුන්ගේ ක්‍රියාද මුහුද මත එතුමන් කළ අරමු පුදුම දේද දකිති again wo seek now ahaso sita visivi gamure patita viya e vipatin naviyo adhairayata pat oha samidanange එවිට ඔහු තමන්ගේ විපතේදී සමිඳුන්ට මොර ගෙසූහ එතුමානුන්ට පැමිණි විපතින් ඔවුන් මුදාගත් සේක එතුමානු කුණාටුව සංසිඳූ එවිට මොහොදේරල නිසලවිය සමිදානන්ගේ තිරපෙම සදහටම පවත්නේ නිසලතාවය ඇති වූ බැවින් ඕ සතුටු වරායට ඔවුන් පැමිණූ සේක සමිඳුන්ගේ තිරපෙමහා මිනිසුන් හට කරන පුදුම ක්‍රියාගෙන මනුෂ්‍යෝ එතුමන්ට තුති පුදත් සුද්දෝ පාවුලුතුමන් විසින් කොරින්තිවන්ට ලියන ලද දෙවන හසුනෙන් උපුටාගත් කොටසකි. සියල්ලන් උදෙසා එක්කෙනෙකු මල නිසා සියල්ලෝම මලහයි අපි නිගමනය කරන බැවින්
ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමය අප කෙරෙහි බොහෝ සෙයින් බලපායි. උන් වහන්සේ දෙවි පිදුවේ ජීවත් වන්නන් තවත් තමන්ම උදෙසා ජීවත් නොවි ඔවුන් උදෙසා මැරි උත්ථාන කරනු ලැබූ ක්‍රිස්තුස් වහන්සේ උදෙසා ජීවත් වන පිණිසය. මෙතැන් සිට අපි කිසිවකු ලෞකික මිම්මෙන් නොමනිමු. ලෞකික වශයෙන් අපි ක්‍රිස්තුස් වහන්සේ දැන හැඳිට සිටියත් මෙතැන් සිට අපි උන් වහන්සේ එලෙස හඳුනා නොගනිමු. එබැවින් යමෙක් ක්‍රිස්තුස් වහන්සේ තුල සිටී නම් එතන ඇත්තේ නව මැවිල්ලකි. පැරණි දිය පහව ගොස් ඇත. දැන් සියල්ලම අලුත් වී තිබේ. දේව වචනය මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. සුපුවත් ජයනද. දිවස්වරේක් අපාතර පහළ වී සිටි දෙවියන් වහන්සේ සිය සෙනඟ ගලවන්නට වැඩිය සේක. ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සුදවර මාක්තුමාගේ සුදෝ සුවිශේෂයෙන් උපටාගත් කොටසකි. ස්වාමී වහන්සේට මහිමය වේවා. එදා සවස් වූ කල අපි එගොඩ යමුයි ජේසුස් වහන්සේ ශ්‍රාවකයන්ට වදාළසේක. ඔවුහු සමූහයා පිටත් කර යවා ඔවුන් වහන්සේ ඔරුවේ හුන් ලෙසම තමන් සමග ගෙන ගියෝය. ඒ සමග තවත් ඔරු තිබුණි. එවිට චණ්ඩමාරුතයක් හමා ඔරුව පිරියන තරමට එයට රැළ ගැසීය. උන්වහන්සේ ඔරුවේ අවරෙහි මෙත්තේ මත නිදා හුන්හ. ඔවුහු උන්වහන්සේ පුබුදුවා, ගුරු දේවේනි, අප විනාශ වන්නට ළඟය, ඔබට කිසි ගණනක් නැද්දයි ඇසූහ. උන්වහන්සේ අවදිව සුළඟට තර්ජනය කොට නිශ්ශබ්ද වෙව නිශ්චල වෙවයි මුහුදට අනකලසේක. සුළඟ නැවතිනි. මහා නිශ්චලතාවයක් විය. උන්වහන්සේද, ඔබ ඔය තරම් බියවන්නේ මන්ද? තවම ඔබට ඇදහිල්ල නැද්දැයි ඇසූසේක. ඔවුහු මහත් භීතියකින් ඇලලි, මේ කවරෙක්ද? සුළඟ සහ මුහුද පවා ඔවුන් වහන්සේට කීකරුවන්නේ යැයි එකිනෙකාට කීහ. සමිඳානන් වහන්සේගේ සුභාරංචිය මෙසේය. සුවිශේෂ වාක්‍ය මගින් අපගේ පව් මැකේවා. ආදර සහෝදර සහෝදරියනි, අද පළවෙනි කීවීම
ආරම්භ වන්නේ මෙන්න මෙවැනි වාක්‍යයකින්. එවිට දෙවිඳානෝ කොනාටුව මැදින් ජෝබ්ට මෙසේ පිළිතුරු දුන්සේක. පළවෙනි කීවීමේදී සඳහන් කරනවා කුණාටුවක් පිළිබඳව. අද සුවිශේෂයේදී ගෝලයන් සමග ස්වාමින් වහන්සේ ඔරුවේ ගලීල මුහුදේ යන අවස්ථාවකදී ඔවුන් මහා චණ්ඩ මාරුතයකට මුහුණ දුන් ආකාරය පිළිබඳව මතක් කරනවා. ජීවිත ගමනේ යෙදී සිටින අපිත් එක්තරා උරුවක නැගී දෙවියන් වහන්සේගේ රාජ්‍ය කරා අපි ගමනක් යනවා. මේ ගමනේදී අපටත් මහා කුණාටුවලට, චණ්ඩ මාරුතුවලට, අභියෝගවලට, බාධාවලට, විවිධ ගැටලුවලට, ප්‍රශ්නවලට, වසංගතවලට මුහුණ දෙන්නට සිදුවෙන බව මෙයින් අපට මතක් කරනවා. එනිසා මේ යථාර්ථය අවබෝධ කරගන්න ස්වාමින් වහන්සේ අද දවසේදී පළමුවෙන්ම අපට ආරාධනා කරනවා. එනිසා මා ඔබට ආරාධනා කරනවා දිව්‍ය පූජාවට සහභාගි වෙන මේ අවස්ථාවේදී මේ වෙනකොට පෞද්ගලිකව ඔබේ ජීවිතේ චණ්ඩ මාරුත, බාධා, අභියෝග මොනවද? ඒ වගේම ඔබ මුහුණ දෙන ගැටලු මොනවද? ප්‍රශ්න මොනවද? මේ හැම දෙයක්ම මේ මොහොතේදී සිහිපත් කරගන්න. චණ්ඩ මාරුතය කියලා මෙතන සුදෝ බයිබලයට අනුව සඳහන් කරන්නේ අන්ධකාරයේ බලයයි, සාතන්ගේ බලයයි, විනාශයේ බලයයි. එනිසා අපි ස්වාමින් වහන්සේගේ පණිවිඩයට සවන් දෙද්දී මේ මොහොතේදී අපි අපේ අවධානය යොමු කරනවා මේ සාතන්ගේ බලය, විනාශකාරී බලය, අපව අන්ධකාරයට ඇදගෙන යන බලය කුමක්ද කියන දේ ගැන අපි කල්පනා කරනවා. මේ චණ්ඩ මාරුතට මුහුණ දෙද්දී එතන පිරිස අතර හිටියා විවිධාකාර චරිත, විවිධාකාර අය. පළමෙන්ම අපට හමු වෙනවා ගෝලියෝ. අපට හමු වෙනවා ස්වාමින් වහන්සේ. මේ අත්දැකීමට අපේ ජීවිතත් පෞද්ගලිකව අපවත් චරිත හැටියට මේ වෙලාවට යොමු කරන්නට පුළුවන්. අද සුවිශේෂී අවසාන කොටසේ සඳහන් වෙන ආකාරයට මේ ගෝලියෝ අපෝස්තුලවරු ස්වාමින් වහන්සේව හරි හැටි අවබෝධ කරගෙන තිබුණාද කියන ගැටලුව, ප්‍රශ්නය අපාමයේ තබනවා. ඔවුන්ට ස්වාමින් වහන්සේ පිළිබඳව නිවැරදි අවබෝධයක් තිබුණේ නැහැයි කියන හැඟීම මතුවෙනවා. මොකද මේ පරිච්ඡේදයට පෙර, මක්තුමාගේ හතරවෙනි පරිච්ඡේදයට පෙර පරිච්ඡේදාංක 1, 2, 3 යන පරිච්ඡේදවල සඳහන් වෙන්නෙම ස්වාමින් වහන්සේ ගලීලයේ කපර්නාවමේ උන්වහන්සේ කළා වූ මහා අරුම පුදුම දේ ගැන. එහා සම්බන්ධව අපට මතක් කරන්නට පුළුවන් ලාදුරු රෝගියෙක්ව සුව කිරීම, යක්ෂාවේශ වූවෙකු සුව කිරීම, පේදුරුගේ නැන්දම්මා සුව කිරීම සහ අංශභාගී රෝගියෙක්ව සුව කිරීම. ඒ වගේම පෞකාර ජීවිතයක් ගත කළාය කියන අදහස තිබුණු ලෙවිගේ කැඳවීම, ලෙවි ස්වාමින් වහන්සේගේ ඒ ගෝලියෙකු වීම පිළිබඳව සඳහන් කරනවා. එතකොට මේ සියලු අරුම පුදුම දේ දැක්කයින් පස්සේ මේ ගෝලියෝ තවමත් ස්වාමින් වහන්සේගේ බලය, ස්වාමින් වහන්සේ කෙරෙහි නිවැරදි අවබෝධයක් තිබුණාද කියන සැකය මතුවෙනවා. එත් එක්කම මාක්තුමාගේ සුවිශේෂී පස්වෙනි පරිච්ඡේදයේ සුවිශේෂ පරිච්ඡේදයක් මෙහිදී සඳහන් වෙනවා ස්වාමින් වහන්සේ ජුදෙයින් නොවන අය ජීවත් වූ ප්‍රදේශයකට යනවා.
විජාතීන් අන්‍ය ජාතිකයන් ජීවත් වෙන ප්‍රදේශයකට යනවා. ඒ ප්‍රදේශයට ගිහිල්ලා අශුද්ධාත්මා වේශ වෙච්ච කෙනෙකුව සුව කරනවා. එතකොට ඒ සුවෙන් පස්සේ අවසානයේදී ඔහුට ස්වාමින් වහන්සේ මොනවද කියන්නේ? ඔබ ගොස් ඔබේ නිවසේ ආයත ඔබේ ගෙදර ආයත ඔබේ අසල්වැසියන්ට නෑදෑ හිතමිතුරන්ට ඔබ අද්දුටු මේ අත්දැකීම කියන්න මේක බෙදා ගන්න. එතකොට අපට ඉංගියක් ලැබෙනවා ස්වාමින් වහන්සේ ව පළමෙන්ම අත්දකින්න අපට ආරාධනාවක් ලැබෙනවා. දෙවෙනුව අපට ආරාධනාවක් ලැබෙනවා ස්වාමින් වහන්සේ අත්දැක්කයින් පස්සේ ස්වාමින් වහන්සේව අන් අයට ප්‍රකාශ කරන්න, ස්වාමින් වහන්සේ වෙනුවෙන් සාක්ෂි දරන්න. මේ සුවිශේෂ පාඨයේ වැදගත් පණිවිඩ කිහිපයක් අපට අනාවරණය වෙනවා. මේ මාක්තුමාගේ සුවිශේෂයේ නැවත නැවත විකාශනය වන තේමාවක් තමයි දේව රාජ්‍යයේ පරමාධිපත්‍ය. දේව රාජ්‍යයේ කොතරම් වටිනා දෙයක්ද, දේව රාජ්‍ය බිහි කිරීම ස්වාමින් වහන්සේගේ පරම අභිලාෂය. එනිසා මේ ගෝලයන්ට උන්වහන්සේට සවන් දෙන අයට ආරාධනා කරන්නේ මේ දේව රාජ්‍යයේ වටිනාකම පරමාධිපත්‍ය අවබෝධ කරගන්න. ඊට පස්සේ අපට මතක් කරනවා දේව රාජ්‍යයේ අවසානයේදී ජයග්‍රහණය කරන බව. මේක එළිදරව් කිරීමේ සංකේතයක්. මේ චණ්ඩමාරුතය දමනය කිරීමෙන් අපට මතක් කරනවා දෙවියන් වහන්සේගේ රාජ්‍ය බිහිවෙද්දී උන්වහන්සේ සියලු බාධා ඉවත් කරනවා. සාතන්ගේ සියලු බලයන් උන්වහන්සේ පරාජය කරනවා, යටත් කරගන්නවා කියන එක. එතකොට මතක් කරනවා ස්වාමින් වහන්සේ දේවානුභවයේ පෙර ගමන්කරු. ස්වාමින් වහන්සේට දෙවියන් වහන්සේ ලොකු බාර දූර වගකීමක් දුන්නා, කාර්යයක් දුන්නා. මේ දේව රාජ්‍ය සඳහා අප සෙල් දනාව කැඳවාගෙන යන්නට ඒ පණිවිඩය අපත් එක්ක බෙදා ගන්නට. එතකොට මේ ප්‍රතිහාරයේ මගින් උන්වහන්සේ අපට මතක් කරනවා අන්න ඒ කාරණාව. ඒත් එක්කම අපට මතක් කරනවා විනාශකාරී මේ සියලු දේ ඉදිරියේ සැලීම සහ අපි ඇදවැටීම ස්වාමින් වහන්සේව අවිශ්වාස කිරීම අවිශ්වාසයේ සලකුණක් හැටියට. දැන් ගෝලයන්ට මේ අවිශ්වාසය තිබුණා. ගෝලියෝ සැලුණා. ගෝලියෝ එනිසා ස්වාමින් වහන්සේව සැක කළා. ස්වාමින් වහන්සේ පිළිබඳ අර නිවැරදි අවබෝධය නොතිබුණු නිසා ඒ ගැටලු ඔවුන් තුල තිබුණා. ස්වාමින් වහන්සේ හමු නොවේයි සහ අවිශ්වාසයේ අස්ථාවර භාවය සමහර වෙලාවට මේ වගේ අවස්ථාවලදී විකාශනය වෙනවා. අපිටත් මේක හොඳ පණිවිඩයක්. චණ්ඩමාරුත මේ වගේ ව්‍යසන, මේ වගේ සෞඛ්‍ය ව්‍යසනයක් වෙච්ච අවස්ථාවකදී අපි සමහර වෙලාවට අහනවා දෙවියන් වහන්සේ ජීවත් වෙනවද, දෙවියන් වහන්සේ අප අතරද, දෙවියන් වහන්සේ සැබවින්ම දෙවිඳානෝද, දෙවියන් වහන්සේගේ වැඩ සිටීම කෙබඳුද. මේ ප්‍රශ්නය ජෝබ්තුමාටත් තිබුණා. නමුත් ජෝබ්තුමාට පළවෙනි කීවීමේදී දෙවියන් වහන්සේ කතා කරනවා. අර ජෝබ්තුමාගේ යාළුවෝ තුන් දෙනා කතා කරයින් පස්සේ, උවදන් දුන්නයින් පස්සේ, ඔහුට යෝජනා ඉදිරිපත් කරයින් පස්සේ මේ යාළුවෝ දැන් දෙවියන් වහන්සේ කතා කරනවා. දෙවියන් වහන්සේ කතා කරලා මොනවද අහන්නේ? පොළොවේ ගැබින් මහ මුහුද බිහි වූ විට දොරටු වසා මුහුදු ජලය නැවැත්තුවේ කවුරුන්ද? දෙවියන් වහන්සේ ජෝබ්තුමාට මතක් කරනවා මේ වගේ. එතකොට ගෝලයන්ට මේ චණ්ඩමාරුතය දමනය කිරීමෙන් මතක් කරනවා දෙවියන් වහන්සේ සියලු බාධාවන් අභියෝගයන් අභිබවා යන කෙනෙක් බව. මා කැමති මගේ මේ දේශනාව හමාර කරන්නට අද දෙවෙනි කීවීමේදී තිබුණු පණිවිඩය මතක් කරන්න. දෙවෙනි කීවීමේදී මතක් කරනවා දෙවියන් වහන්සේ ස්වාමින් වහන්සේගේ මරණයෙන් පස්සේ අලුත් මැවීමක් බිහි වුණා. අලුත් දෙයක් බිහි වුණා. එතකොට
මේ නව මැවිල්ලක් තුල ජීවත් වෙන අපි ස්වාමින් වහන්සේගේ මරණේ ඒ ආශිර්වාදයෙන් අපට අලුත් ජීවිතයක් ලැබී තිබෙනවා. අනේ අලුත් ජීවිතයේ කෙරෙහි විශ්වාස කරන්නට උන්වහන්සේ අපට ආරාධනා කරනවා. එහෙමනම් අද මේ දිව්‍යාගයේදී මුළු ලෝකයේම අප මුළු දේශයේම බියෙන් සැකෙන් දෙදරාගී අවස්ථාවකදී දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කරමු. ස්වාමින් වහන්සේගේ මේ සුභාරංචි අපි අදහගමු. දෙවියන් වහන්සේ අප සමගයි. ස්වාමින් වහන්සේ අපේ ගැලවීමම සඳහා අපේ ඉදිරියේ පෙනී සිටිනවා කියන ඒ විශ්වාසය අපි ඇති කරගනිමු. අනේ සඳහා මේ දිව්‍යාගයේදී අපි එකිනෙකා වෙනුවෙන් යාඥා කරමු. කපදීවයන් වහන්සේ කෙරෙහි මම විශ්වාස කරමි. අහසාපලවල පෙන නොපෙන සියලද මාවදාල සිරු බැලි දෙවියන් කෙරෙහි විශ්වාස කරමි. දෙවියන් වහන්සේගේ එකජාත පුත්‍රයානන්ද එකම ස්වාමීන් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. ඔවුන් වහන්සේ සෑම කලකට පෙර පියාණන්ගේ ජනතෝසේක ඔවුන් වහන්සේ දෙවියන්ගේ දෙවියෝද ආලෝකේ නාලෝකේද කානි මරියාවන්ගෙන් මිනිස් බවගෙන ඔවුන් වහන්සේ මිනිසයා උසේක තවද ඔවුන් වහන්සේ අපෝදේශා පෝසිය පිලාත යටතේ කුරුසයෙන් ගැසුණු ලැබ මරණේ වේදනා විඳ උකුත්ති තැන්පත් කරන ලැබුසේක ශුද්ධ වී පරිදි ඔවුන් වහන්සේ තුන්වනදා උත්තානුසේක ඔවුන් වහන්සේ ස්වර්ගාරෝහණව පෙර වහන්සේගේ දකුණු පසෙහි වැඩ සිටිනසේක ජීවතුන් දමනුන්ද විනිශ්චය කරන්නට ඔවුන් වහන්සේ මහිමාන්විතව නැවතවනිසේක ඔවුන් වහන්සේගේ රාජ්‍යයට කෙළවරක් නොමැතේය. පියාණන් වහන්සේගෙන් හා පුත්‍රයාණන් වහන්සේගෙන් හා නික්මෙන සම්මානන්ද ජීවදායකයාණන් වූ ශුද්ධාත්මයන් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. ඔවුන් වහන්සේ පියාණන්ද පුත්‍රයාණන්ද සමග එකම වන්දනාවක් මහිමයක් ලබනසේක. ඔවුන් වහන්සේ දිවසුවරුන් මගින් කතා කළසේක. අපෝස්තුලවරුන්ගෙන් පැවතෙන එකම ශුද්ධෝ කතෝලික සභාව කෙරෙහිද විශ්වාස කරමි. පව්කමාව සඳහා එකම ප්‍රසාද ස්නාපණයක් ඇති බව අදහා ගනිමි. තවද මනුන්ගේ නැවත නැගිටීමද මතු පැමිණෙන සදා ජීවිතයද බලාපොරොත්තු වෙමි. ආමෙන්. අපි දැන් මේ වසංගත කාලයේදී දෙවියන් වහන්සේගේ වැඩ සිටීම දෙවියන් වහන්සේ අප සමගයි කියන බලාපොරොත්තුව ඇතිව අපගේ ඉල්ලීම් අපගේ ප්‍රාර්ථනා මේ සියල්ලක්ම දෙවි ස්වාමින් වහන්සේට බාර කරමු. ඔබගේ පිළිතුර ස්වාමිනි අපකරණ යාඥා අසවදාලමනව ස්වාමිනි අපකරණ යාඥා අසවදාලමනව ආදර දෙවියාණනි සුද්ධෝත්තම පියත් දිනේ සමරණා මෙදින එතුමාන්ට තම එඬේරික කාර්යෙහි නියැලෙන්නට අවශ්‍ය ශාරීරික මානසික මෙන්ම අධ්‍යාත්මික සුවය විශේෂයෙන් යදින අතරම
අප පූජක පැවිදි සැමටද එම ඩේරිකත්වයට දායක වීමට අවසි සුද්ධාත්ම මඟ පෙන්වීම ලැබෙන පිණිසද ස්වාමිනී අප කරන ආඥා සවදාල මැනව ආදර දෙවි පියාණෙනි මනස්ථාපනයේ සැබෑ ජීවිත වෙනසක් අත්දකිමින් දේව වදන අනුව අප ජීවිත හැඩගස්වා ගන්නටත් දෙවිඳුන්ට ප්‍රිය ප්‍රසන්න ජීවිතයක් ගත කරන්නටත් අප සැම මෙහෙවන පිණිසද ස්වාමිනී අප කරන ආඥා සවදාල මැනව අප සුරකින දෙවි පියාණෙනි උද්ගත වී ඇති කොරෝනා වසංගත තත්ත්වෙන් අපද අප රටද මුළු ලොවද ආරක්ෂා කරමින් ඒ සඳහා වේසෙන සියල්ලන්ට නිසිමඟ පෙන්වීම දානය කරන පිණිසද ස්වාමිනී අප කරන ආඥා සවදාල මැනව ආදර දෙවි පියාණෙනි අද දින මෙම දිව්‍ය පූජා විකාශනය කිරීම සඳහා බැතිබර දායකත්වයක් දක්වන සියලු දෙනාට සහ නිවසේ සිට දිව්‍ය පූජාව සඳහා සහභාගී වන සියලු දෙනාට අවශ්‍ය සියලුම වරප්‍රසාදයන්ද අප නාලිකාවට නිදාස් නාලිකාවක් ලෙස විකාශය කිරීමට අවශ්‍ය රජයේ බලපත්‍රයද ලැබෙන පිණිස ස්වාමිනී අප කරන ආඥා සවදාල මැනව අපගේ පෞද්ගලික උමනාව සඳහා ආඥා කරමු මේ කීදී අපගේ ස්වාමින් වන ජේසු ක්‍රිස්තුස් වහන්සේ උදෙසා අපට ලැබේවා ආමෙන් මාගේ සහ ඔබගේ යාගය සියලු බල ඇති දෙවියන් වහන්සේට ප්‍රසන්න වන පිණිස දැන් අපි යාඥා කරමු. ස්වාමීන් වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් මහිමයත් අත්වනු සඳහාද අපට තමන් වහන්සේගේ මුළු ශුද්ධ ස්වභාවට ප්‍රයෝජනවත් සඳහාද ඔබගේ හස්තවලින් ස්වාමීන් වහන්සේ මේ යාගය පිළිගන්නාසේක්වා. සදාතන දෙවි ස්වාමිනී ඔබ වහන්සේට අපගේ ප්‍රශංසා හිමි කරමින් අප හා සමගි වනු සඳහා අප පුදන යාගය කරුණාවෙන් පිළිගත මැනව. මේ පිදුම් හේතුකොට අපගේ හදවත් පරිශුද්ධවත් වී ඔබ වහන්සේගේ ප්‍රේමෙහි නිරතුරු රැඳෙන්නටද අපගේ ප්‍රේමෙන් කෘතඥවන්නටද අපට වරම් දුන මැනව. මෙකිද අප ස්වාමින් වන ජේසු ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමෙන්. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා ඔබ සමගද වන
ඔබගේ සිත යොමු කරන්න ස්වාමීන් වහන්සේ වෙත යොමු කර සිටිමු අපගේ දෙවියන් වන ස්වාමින් වහන්සේට ස්තුති කරමු පරිශුද්ධ පියාණනි සියලු බල ඇති සදාතන දෙවි ස්වාමිනි සෑම කල්හිද සෑම තැන්හිද අප ඔබ වහන්සේට තුති පුදීම සැබවින්ම යෝග්‍යය යුතුය සාධාරණ ගැලවීම දායකය ඔබ වහන්සේගේ යහපත්කම නිසා ඔබ මනුෂ්‍යයා මැවූසේක ඔබ වහන්සේගේ සාධාරණකම කරුණ කොටගෙන වරදටපත් කරනු ලැබූ ඔහු ඔබගේ දයාවන්තකම නිසා අපගේ ස්වාමින් වන ක්‍රිස්තුස් වහන්සේ මගින් ගලවාගත්සේක එම ක්‍රිස්තුස් වහන්සේ මගින් සුර දූතයෝද අනෙක් සුර සේනා සමූහයේද ඔබගේ මහෝත්තම භාවයට ප්‍රශංසා කරති බය භක්තියෙන් වන්දනා කරති එක් හඬින් ජයනාද කරති අප බගහපත් නගන මේ හඬ ශබ්දයේද ඔවුන්ගේ සාදු නාදයට එක්කොට පිළිගන්නා මෙන් අපි ඔබ වහන්සේගෙන් ආයද සිටිමු සුවිශුද්ධය ලෝකාග දෙවි සම්මානෝ සුවිශුද්ධය අහසත් පොළවත් ඔබගේ මහිමෙන් පිරී තිබේ ස්වර්ගයේ ජයශ්‍රී වේවා ස්වාමි මහස්සේගේ නාමයෙන් වඩනුතුමානෝ භාග්‍යවත්ය ස්වර්ගයේ ජයශ්‍රී වේවා එසේ ස්වාමිනිය ඔබ සැබවින්ම සුවිශුද්ධය සියලු සවිසුදතාවය උල්පත ඔබ වහන්සේමය එන ඔබගේ ආත්මයන්න්ගේ ආනුභවයෙන් මේ පඳුරු පරිශුද්ධවත් කරන මෙන් ආයදෙමු අපේ සිය ඇදුනේ මේ පඳුරු අපෝදිසාපගේ ස්වාමින් වන ජේසු ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයත් ශ්‍රී රුධිරයත් බවට පත්වනු සඳහාය ඔවුන් වහන්සේ දුක් සහිත මරණයට සිය කැමැත්තෙන් Taman පවරා දෙනු පෙර පූපෙරගෙන ඔබ වහන්සේට තුති පුදමින් ඒකඩා සුවකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක ඔබ සැම මෙයින්ගෙන වළඳන්න සැබවින්ම මේ ඔබ දෙසා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි රාත්‍රි භෝජනයේ වැළඳුවායින් පසුව ඔවුන් වහන්සේ සෙම කුසලාන්ද රැගෙන නැවත තුති පුදා සුවකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක ඔබ සැම මෙයින්ගෙන පානය කරන්න සැබවින්ම මෙ අභිනව වූද අනන්ත වූද කිවිසුමේ මාගේ රුධිර කුසලානයයි පව්කමාව සඳහා ඔබ උදෙසාද සියලු මනුෂ්‍යයන් උදෙසාද ඒ වගුරුණු ලබන්නේය මා සිහි කිරීම පිණිසමය සිදු කරන්න අප විශ්වාස කරන අපි රහස ප්‍රකාශ කරමු ස්වාමිනිය වහන්සේ කුතුසෙක ස්වාමිනිය වහන්සේ උත්තානුසෙක සහභාගී වන්නා වූ අප සැම ශුද්ධාත්මයන් විසින් එක්සත් කරනු ලබන ලෙස අවනතව ආයද සිටිමු ස්වාමිනී මුළු ලොවේ පැතර පවත් ඔබගේ ශුද්ධ සභාව සිහි කළ මැනව ෆ්‍රැන්සිස් නැමැති අප පුදු පියානන්ද මල්කම් රංජිත් නැමැති අප අගරද ගුරුතුමන්ද සකල පූජක පිරිස සමගම සභාව දයාගුණෙන් පරිපූර්ණ වන්නට සලසනු මැනව උත්තානේ බලාපොරොත්තු මිය ගිය අපගේ ආදර සහෝදර සහෝදරියන්ද ඔබ වහන්සේගේ දානුකම්පාව කරේ විශ්වාසය ඇතිව නැසෙනු අනිකුත් සියල්ලන්ද සිහි කර ඔබ වහන්සේගේ ශ්‍රී වත මණ්ඩලයේ ආලෝකයේ වෙතට පිළිගත මැනව අප සියල්ලන්ට දනුකම්පා කළ මැනව භාග්‍යවත් දේව මාතාවන් වන කනි මරියාවන්ද භාග්‍යවත් අපෝස්තුල වරුන්ද සෑම කල්හිම ඔබ වහන්සේගේ කැමැත්ත ඉටු කරමින් දිවිගෙව වූ සියලු සිද්ධාන්තයන්ද සමග සදා ජීවනයේට සහභාගී වීමට අප සුදුසන් කළ මැනව තවද ඔවුන් හා සමග ඔබ වහන්සේට ප්‍රශංසා කිරීමටද ඔබ වහන්සේගේ මහිමේ වර්ණනා කිරීමටද ඔබ වහන්සේගේ පුත්‍ර වූ ජේසු ක්‍රිස්තුස් වහන්සේ මගින් අපට වරම් දුන මැනව ඔබ
ඔවුන් වහන්සේ මගින්ද ඔවුන් වහන්සේ සමගද ඔවුන් වහන්සේ කෙරෙහිද සියලු බල ඇති දෙවි පියාණනි සුදාත්මෙනන් හා සමග එක්ව වැඩවසන්නා වූ ඔබ වහන්සේට සකල ගෞරවයත් මහිමයත් සදාහාට මාත් වේවා කැලවීම දායක අනපනදීන් ප්‍රගුණ වී දේව උපදේශයෙන් පුහුණු වී අපි එදිතරව මෙසේ යාඥා කරමු ස්වර්ගයේ වැඩ සිටාපගේ පියාණනි ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ශංසා වේවා ඔබ වහන්සේගේ රාජ්‍ය පැමිණේවා ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයෙන් මෙලෙහි දේතු වේවා අපගේ එදිනදා භෝජනය අද අපට දාන කළ මැනව අපට වාර්ථ කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව පාප අවස්ථාවන්ට අසු වීමට අපට පිළිවෙලදී අයහපතින් අප මුදාගත මැනව ස්වාමිනී සෙලු අයහපතින් අප මුදා ගන්නා මෙන්ද අපගේ මෙම ජීවිත කාලය අපට සාමය දෙන මෙන්ද අපි ආයදිමු එවිට ඔබ වහන්සේගේ කරුණාබර පිහිට ලැබ නිරතුරුම පවින් මිදී සියලු කරදරෙන් සුරක්ෂිත වී අපගේ ගැලුම් කරුවානන් වන ජේසු ක්‍රිස්තුස් වහන්සේ නැවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු මක් නිසාද රාජ්‍යද බලයද මහිමේද සදාටම ඔබ වහන්සේගේ සාමය ඔබ සමග තබා යමි මාගේ සාමය ඔබට දෙමි සුවකී ශ්‍රාවකයන් වදාළ ඔබ වහන්සේ අපගේ පාපයන් නොතකා ඔබගේ සභාවේ විශ්වාසයේ පමනක් සලකා ඔබගේ කැමැත්ත පරිදිම සභාවට සාමයේද සමගියද දානය කරන්නට කරුණා කළ මැනව ඔබ වහන්සේ සදාහටම වැඩ වසනසේක රජකම් කරනසේක ආමෙන් ස්වාමින් වහන්සේගේ සාමය ඔබ සමග නිතර පවතිවා ඔබ සමගද පවතිවා අපි එකිනෙකාට සාමය පතමු ලොවේ පව් හරින දේවාජපාලකයාණනි අපට කරුණා කළ මැනව ලොවේ පව් හරින දේවාජපාලකයාණනි අපට කරුණා කළ මැනව ලොවේ පව් හරින දේවාජපාලකයාණනි අපට සාමය දුන මැනව මෙන්න දේවාජ බාලකයානෝ ලොවේ පව්හරණ තැනන් වහන්සේ අජ බාලකයන්න්ගේ බොහෝජිනට කැඳවීමලත් අප සියල්ලෝම භාග්‍යවන්තයෝය ස්වාමිනි ඔබ වහන්සේ මාගේ නිවසට වඩින්නට මම සුදුස්සෙක් නොවෙමි එහෙත් වචනයක් පමණක් වදාළ මැනව එවිට මාගේ ආත්මය සුවවන්නේය ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරය සදාජීවනය වෙත මාගෙන යනසේක්වා සප්‍රසාදේ වැඩ සිටින ජීවමාන ජේසු සමිතුනි මේ මොහොතේ සක්‍රමේන්තු ආකාරයෙන් ඔබ වහන්සේව ලබා ගන්නට නොහැකි බැවින් ආත්මික ආකාරයෙන් ඔබ වහන්සේව ලබා ගන්නට බොහෝසේ ආශාවෙමි. ජේසු සමිඳුනි මාගේ හෘදයට වඩිනවා සොඳේ. ආමෙන්.
අපි ආඥා කරමු. දෙවි ස්වාමිනි, අපට නව ජීවනයක් ලබා දෙන පිණිස ඔබ පුතුණුවන්ගේ ශ්‍රී ශරීරෙන්ද අමිල වූ ශ්‍රී රුධිරෙන්ද ඔබ වහන්සේ අප පෝෂණය කළසේක. නිරතුරු මෙම භෝජනයට සහභාගී වීම හේතු කොටගෙන ගැලවීමේ ඵල නිසකව අත්කරගනු සඳහා අපට පිහිට වූ මැනව මේ කී දේ සදාතන ජීවදායකයන් වූ අප ස්වාමින් වන ජේසු ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සියලු බලති දෙවි මහෝත්තමයාණන් වන පියානෝද පුත්‍රයානෝද සුධාත්මයානෝද ඔබ සැම ආශිර්වාද කර ආරක්ෂා කරන සේක්වා. ආමේන්. යන්න ස්වාමින් වහන්සේගේ සාමයත් ප්‍රේමයත් රැගෙන යන්න. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. සාන්ත පුරුෂයාදී අපේ සතරින් අපගලවා දේවා. අපගේ දෙවි ස්වාමිනී පිතාගේ පුත්‍රයාගේ ස්පින්තු සාන්තුගේ ආමෙන් ආමෙන්. අද නිවෙස්වල සිට මෙම දිව්‍ය පූජාව සමග සජීවීව සම්බන්ධ වූ ඔබ සැමට ජේසු පිහිටයි. ජේසු පිහිටයි. මේ නිමා වූයේ තේවත්ත වර්බුම් රූපවාහිනී දෙවමතුරේ සිටගෙන ආ ඉරුපින ශුද්ධ දිව්‍ය පූජායාගේ සජීවී විකාශයයි. මෙම දිව්‍ය පූජායාගය ඔබ වෙත ගෙනීමට හැකි වූයේ ජායල වැලිගම්පිටියේ විසූ මහාචාර්ය දොස්තර ජයලත් ජයවර්ධන මැතිතුමා ස්වර්ගස්තව වසර 8ක් සපිරීම නිමිති කොට ඔහුගේ ආත්මයට දේවරාජ්‍යයේ සදා මුක්සුව පතන ආදරණීය මව, දයාබර බිරිඳ, දියණිය, පුතු දොස්තර කවින්ද ජයවර්ධන ඇතුළු පවුලේ සැම විසින් දක්වන ලද බැතිබර දායකත්වය නිසාවෙන් සහ 2021 ජූනි මාස 13 වන දින මෙලොවින් සමුගෙන දෙවිපිය සමිඳුන්ගේ ආදර නිවහනේ සුවය සොයා ගිය කඳානේ විසූ පියුමල් සංජීවන්ගේ ආත්මයට සදා ස්වර්ගීය සැපත ප්‍රාර්ථනා කර දෙවිඳුන් යදින
ආදර බිරිඳ දිනුෂා පුතුන් ඖෂධ මදුෂ රණුක ඇතුළු පවුලේ සැම විසින් දක්වන ලද බැතිබරදායකත්වයේ නිසාවෙනි.